හරි හරි සල්ලි ටික ගත්තා ජනිත්. අයිබෝවන් ඔබ එක්වන් එක නම්බ ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ඕෂදී සේනානායක ප්‍රථමයෙන් අවධානය අද දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මාතෘභූමියේ කියභාවය වෙනුවෙන් දිවි පරදුවට තැබූ රණවිරුවන්ට ඉදිකරන ලද නිවාස අනුවට අදාළ හිමිකම්පත් පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් මුලෙල සඳහා සහභාගිවීමට ඉන්දියා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා සලකා බැලෙන ග්‍රන්ථනාම ලේඛනය ප්‍රකාශයට පත් කෙරේ. සෙනත් සභික ලැරිසා වෝට වාර්තාවකට හිමිකම් කියයි. ඉන්දියාවේ මංගල සාදයක් අතරතුර තාවකාලික ටක්‍රම් සෙවිලි කළ ස්ථානයක් හඩා වැටීමෙන් 26 දෙනෙකු ජීවිතක්ෂයට. දසවන ආසියානු යෝන් දැල් පන්දු චූරතාවලියේ අර්ධවසන් වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි. මාතෘභූමියේ ඒකීය භාවය හා බෞමික අඛණ්ඩතාවය සුරකීම වෙනුවෙන් තම දිවි පරදුවට තබා සටන් කළ රණපිරුවන් උදෙසා අපි වෙනුවෙන් අපි නිවාස වැඩසටහන යටතේ ඉදිකරන ලද නිවාස අනුවක් බෙදා දීමට අදාළ හිමිකම් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වුණා. සත්තිරු සංහිඳ ව්‍යාපෘති යටතේ අර්ධ නිවාස සඳහා රුපියල් 750,000 බැගින් රණවිරුවන් 503 දෙනෙකු වෙත මුදල් පරිත්‍යාග කිරීමෙහිදී සිදු කෙරුණා. රණවිරුවන් සඳහා ඉඩම් හිමිකම් පත්‍ර 65ක් ලබා දීම, පිරු සිසු ප්‍රදීප ශිෂ්‍යත් පිරිනැමීම ආදී වැඩසටහන් රැසක්ද මෙහිදී ක්‍රියාත්මක කරනු ලැබුවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටි ආරච්චියන් මහත්වරුන්ද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානි හුද මෙම අවස්ථාවට එක්ව සිටියා. අද දවස උදේ වරුවේ මේ සඳහා මගේ දිනපොතෙන් වෙලාව වෙන් කරන විට මගේ සිතට ආ දෙයක් තමයි වෙසක් 15ක් පෝය දිනේදී කළ හැකි බොහෝ පින්කම් අතරින් යුතුකම් අතරින් ඉතාමත්ම ප්‍රමුඛ දෙයක් තමයි රණවිරුවන්ගේ සුභ සාධනයට සහ ඔවුන්ට ගෞරව කිරීම සඳහා එක්වීම කියන කාරණාව. මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සෑම කෙනෙක්ම වගේම මේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය, ඒ වගේම බෞද්ධ අඛණ්ඩතාවය මේ සියල්ල ආරක්ෂා කරමින්, සුරක්ෂිත කරමින්, පෝෂණය කරමින් කටයුතු කරන රජයක් සහ ජනතාවක් සිය වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේදී රට නිදහස් කළ, රටට ස්ථිර සාමය ඇති කළ අපේ රණවිරුවන්ට ගෞරව කිරීම කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා. අද වගේම නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම, ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම, ඒ සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීම, ඒ වගේම රණවිරු පවුල්වල සුභ සාධනය, ඒ සුභ සාධන කටයුතු වගේම සේවාවේ යෙදී සිටින සහ විශ්‍රාමික අයට ප්‍රධාන වශයෙන්ම රණවිරුවන්ට අවශ්‍ය වරප්‍රසාද පහසුකම් වැඩි දියුණු කිරීම, දීමනා වැඩි කිරීම, මේ කටයුතු පසුගිය අවුරුදු දෙකහමාරක කාලය තුළ අපි ඉතාම සාර්ථකව ඉටු කරනු ලැබුවා.
කොළඹ ශ්‍රී සම්පූති වෙසක් පුණ්‍ය මහෝත්සවයේ සමාරම්භක උත්සවය ගර්ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සඳහන් කරමින් එහි සමුරු පලකේ විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වුණා. අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ සඳහා පළමු මල් පූජාව සිදු කරන ලද්දේ ජනාධිපතිතුමා විසින්. විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරයේ විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා. එමෙන්ම එහි පිහිටි දිවංගත ලක්ෂ්මන් කදිරගාම අනුස්මරණ ජාත්‍යන්තර පුස්තකාලය විවෘත කරුණේද ජනාධිපතිතුමා අතින්. එහි ඉදිකර තිබූ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ කුටියද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. අනතුරුව ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය සහ ප්‍රදර්ශන කුටි සියයකින් යුතු ජාතික වීරයන් අනුස්මරණය කරන මහත් ප්‍රදර්ශනයද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. ලොව ප්‍රථම ලේස තාක්ෂණික වෙසක් තොරණ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම පසවරු හතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබුවා. ගානු මෝතර පිටියේ ඉදිකළ මෙම තොරණ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත නිර්මාණය කරනු ලැබුවක්. එම තොරණ 14 වැනිදා දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතිනවා. ඒ කොළඹ වෙසක් කලාපයට සමගාමීවයි. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5:30ට පමණ දිවයිනට පැමිණියා. මෙම වෙසක් සැමරුම් ජාත්‍යන්තර සමුළුව හෙට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. ඉන්දියා ග්‍රාමාත්‍යවරයා දිවයිනේ රැඳී සිටින කාලය තුළ මහනුවර හැට නැන ප්‍රදේශවල සංචාරය කිරීමටද නියමිතව තිබෙනවා. මේ අතර 2017 ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගී වන ඉන්දියානු ජනරජයේ අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කළ තිබෙනවා. හොරණ දික්හේනපුර සීරසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ඉදිකෙරෙන බක්කුල චෛත්‍ය රාජානන් වහන්සේට මුල් කළ තැබීම ඊයේ පස්වරුවේ යෙදුන සුබ මොහොතින් සාර්ථකව සිදු කෙරුණා. තං වේලිතබ්බෝ විඤ්ඤෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ නොසානං බතතේ ජේන සම්දේන චසංගෝ උපසමිංගෝ දේසංගතා ධම්මරතෙන ඕසදං වගරතෙන ඕසදං උත්තමං වරංගාමුනියම් පාවුනියම් සංගතේ ජේන සතේන ඊයේ රාත්‍රියේ සිට ධාතු නමස්කාරයේ සඳහා සැදැහැවතුන් විශාල වශයෙන් පැමිණෙමින් සිටින බවයි කලම්පු ටෙලිවිෂන් අප වාර්තාකරුවන් සඳහන් කළේ. සිද්ධහත් මහබෝසතාණන් වහන්සේගේ ක්ලේශ පරිනිර්වාණයයි. ලෝකවාසීන්ට නිරෝගී සුවය අරමුණු කරගනිමින් ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් බක්කුල සෑරදුන් කොට නැගෙනවා. බක්කුල මහසෑරදුන් පිළිබඳ ගීතයේ පද රචනය චන්දන දේශප්‍රිය වික්‍රමසිංහ විසින්, සංගීතය සංගීතවේදී හේමලාල් ගීතදේව විසින්, මෙහි ගායනය කතිකාචාර්ය ගායන ශිල්පී සමන් ලෙනින් සහ පුෂ්ප බණ්ඩාර විසින්. දුකින් මුදන්න මෙත් මග පෑදූ අමා මෑණි ගෞතම හිමි වඳිනෙමි සාදු. පෙර පින් බලයෙන් හැමරෝ දුක් දහමින් පෙරදූ
වත් පුල මහ සමිඳුන් සිහි කර නම දිනි සාදු මේ උතුම් බල මහිම සිහි කර ඉදිවන සෑරදු පින් ගෙලෙන් ලෝක දුරු වෙයි උපදින සසරෙදි මතු පින් ගෙලෙන් ලෝක දුරු වෙයි උපදින සසරෙදි මතු ධාතු බැතින්ගෙන බකුල තෙරිඳුන් තෙරටුව දස දහත් සපිරිවර ඉස නමා වැඳිය යුතු මේ හැම ධාතු නිදන්තර සනසෙමු ඉදිවන බක්කුල සෑයට හිත පේකර සනසෙමු ඉදිවන බක්කුල සෑයට හිත පේකර සතුන් හැම දුකින් මුදන්න මෙත් මග පෑදු අමා මෑණි ගෞතම හිමි වඳිනෙමි සාදු තෙර පින් බලයෙන් හැම රෝදු දහමින් පෙරදු බක්කුල මහ සමිඳුන් සිහි කර නම දිමි සාදු සෙන්න නිවනින් හමුවීමෙත් බුදු පින් ලැබේ සනසෙන්න නිවනින් හමුවීමෙත් බුදු පින් ලැබේ සනසෙන්න නිවනින් හමුවීමෙත් බුදු දෙදහස් දාහත රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රධානය සඳහා සලකා බැලෙන ග්‍රන්ථ නාමලේඛනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේදී සහ දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී හෙට සිට ලබන 25 වනදා දක්වා එම ලේඛන පරීක්ෂා කළ හැකි. ඊට අමතරව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිඩයක් පිවිසීමෙන්ද ලේඛන පරීක්ෂා කළ හැකි අතර සුදුසුකම් සැපිරූ එම ලේඛනයට ඇතුළත් වූ කෘති සම්බන්ධයෙන් තොරතුරු දක්වන ලෙස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. මේ අතර 2017 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට සහ 2018 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල සඳහා අයදුම්පත් භාර ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා. ළමා නාට්‍ය අයදුම්පත් මැයි මස 31 වන දිනට පෙරද කෙටි නාට්‍ය අයදුම්පත් ජූනි මස 30 වන දිනට පෙරද යොමු කළ යුතුයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විවිධ ස්ථානවලට අද සවස දෙකින් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. කන්කසොන්තුරේ සිට මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා විරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවට එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප්‍රදේශවලට තාවකාලිකව තදසුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ. මේ අතරේම නිවේදනයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසටයි. විධිමත් වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක අලෙවි කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනාරත්න මහතා පවසනවා.
විවිධ වර්ගයේ ප්‍රතිජීවක ඖෂධවල ප්‍රමාණාත්මක ඉහළයාම සහ ඒවායේ පුළුල් ව්‍යාප්තිය සමග නිසි අවබෝධයකින් තොරව ඖෂධ භාවිතා කිරීමේ තත්ත්වයක් මතුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ප්‍රතිජීවක සඳහා ඇති ප්‍රතිවිරෝධය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවයට එක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළා. ප්‍රතිජීවක පිළිබඳ ප්‍රතිවිරෝධය ශ්‍රී ලංකාව වැනි දියුණුවමින් පවතින රටවල සෞඛ්‍ය ශාස්ත්‍රය මුහුණ දෙන ප්‍රබල අභියෝගයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ප්‍රතිජීවකවලට ඇති ප්‍රතිරෝධය වර්ධනය වීම හේතුවෙන් බෝවන් රෝග පාලනය කිරීමේදී ගැටලු සහගත තත්ත්වයක්ද මතුව තිබෙනවා. වසරකට සෞඛ්‍ය සඳහා වැයවන මුදලින් 13%කට ආසන්න මුදලක් වැයවන්නේ ප්‍රතිජීවක ඖෂධ වෙනුවෙන් බවද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා. සිව්දිග තොරතුරු කැටියෙන් ගෙනෙන සිව්දිග විශේෂාංගය දැන්. දෙදහස් 2017 අන්තර්ජාතික වෙසක් දින උළෙලට සමගාමීව හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරින්ගේ පිරිනිවන් මංගල්‍ය නම් වූ බෞද්ධ කැන්ටාටාව ඊයේ ගරු අග්‍රමාත්‍ය රන්දිල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එම අවස්ථාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත් මහතාද සහභාගී වුණා. මෙම සංගීතමය වැඩසටහන මෙතෙක් ලොව නිර්මාණය වූ පළමු බෞද්ධ කැන්ටාටාව වනවා. මෙය කේමදාස ශූරින්ගේ ආදරණීය දියණිය වන ගයත්‍රි කේමදාස මහත්මියගේ පූර්ණ අධ්‍යක්ෂණය යටතේ සිදු කෙරුණා. නාවික හමුදා සංගීත අධ්‍යක්ෂ කොමදෝරු ජූඩ් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණය යටතේ කමාණ්ඩර් ශාන්ත රූපසිංහ මහතා විසින් මෙම වැඩසටහනේ සංගීත සැපයීම සිදු කරනු ලැබුවා. ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසරයෙන් දිවර කටයුතු වල නිර්ම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දිය දිවරයන් 3 දෙනෙකු යළි එරටට බාරදීම අද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරුණා. එම දිවරීන් බාරදීම කන්කසුන්දුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුණා. ඒ සඳහා ශ්‍රී ලංකා විරලාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් CG-41 වේග ප්‍රහාරක යාත්‍රාව යොදාගෙන තිබුණු අතර ඔවුන් බාර ගැනීම සඳහා ඉන්දිය විරලාරක්ෂක බලකායේ රාණි දුර්ගාවතී නෞකාව පැමිණ තිබුණා. එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය අප්‍රේල් මස 4 වන දින මෙරට අත්අඩංගුවේ පසු ඉන්දිය දිවරයෙන් 38 දෙනෙකු නැවත ඉන්දියාවට බාරදීමටද කටයුතු කළා. වෙසක් දින සැමරුමට අදාළව වෙසක් කලාප රැසක් දිවයින පුරා ක්‍රියාත්මක වනවා. ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකාය සහාය ඇතිව සංවිධානය කළ ගාලු මෝදර වෙසක් කලාපයේ ඊයේ පස්වරුවේ විවෘත කෙරුණා. එම වෙසක් කලාපය ලබනදා 4 වනදා දක්වා ගාලු මෝදර සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ගංගාරාම වෙසක් කලාපයේ විශේෂාංග රැසකින් සම්බන්ධිතව මෙවරද පැවැත්වෙනවා. ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව දියවර්ණා වෙසක් කලාපය ඊයේ ආරම්භ වූ අතර දියත උද්‍යානය පාර්ලිමේන්තු සංකීර්ණයවට ජපන් මිත්‍රත්ව මාර්ගය සහ දියවර්ණාවේ ආශ්‍රිතව එම වෙසක් කලාපය සංවිධානය කර තිබෙනවා. රටවල් රසක බෞද්ධ සම්ප්‍රදායන් පිළිබිඹු කරමින් එම වෙසක් කලාපයේ නිර්මාණ ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා. මීට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙසක් කලාප ක්‍රියාත්මක කරන අතර තොරණ දන්සල් ආදීද අද දිනේදීත් පැවැත්වෙනවා. මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් HIV වෛරසය ආසාදිතයින්ට සාමාන්‍ය ආයෝපේක්ෂාව පවත්වාගෙන යාමේ අවස්ථාව උදා වී ඇති බව අධ්‍යන වාර්තාවකින් පෙන්වා දෙනවා. එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය මගින් සිදු කළ අධ්‍යයනයකදී තහවුරු ඇත්තේ HIV ආසාදිතයින් සඳහා සිදු කරන ප්‍රතිකාරවල දියුණුව හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි. ඒ අනුව නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් HIV ආසාදිතයන්ගේ ආයු අපේක්ෂාව මීට පෙර පැවති තත්ත්වයට වඩා වසර 10කින් පමණ ඉහළ නංවා ගැනීමට හැකි බව එම වාර්තා පෙන්වා දෙනවා. ඉන්දියාවේ රාජස්ථාන් පරත්පුර ප්‍රදේශයේ මංගල සාදයක් පැවති තාවකාලික ටකරම් සෙවිලි කළ ස්ථානයක් කඩා වැටීමෙන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ඊයේ අධික සුළං සමග වැසි පවතින අවස්ථාවක මෙම ගොඩනැගිල්ල මතට විශාල ප්‍රමාණයේ ගසක් කඩා වැටි ඇති බවයි. අනතුරෙන් තවත් 15 දෙනෙකු පමණ පරපතල තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
ඉකුත් 9 වෙනිදා තම දෙමස් වී ඇති ආලියා ජෝයි දිනයට ඔස්ට්‍රේලියාවේ සෙනට් සභික ලැරිසා වෝටර්ස් පාර්ලිමේන්තුවේදී මව්කිරි දීමත් සමග ඇය පාර්ලිමේන්තුවකදී මව්කිරි ලබා දුන් පළමු වැන්නා බවට පත් වුණා. ලැරි වෝටර්ස් ඔස්ට්‍රේලියාවේ වාමාංශික ග්‍රීන්ස් පක්ෂය නියෝජනය කරන අතර මීට පෙර ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේදී එවැනි සිදුවීමක් වාර්තා වී නැහැ. ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පසුගිය වසරේදී සභාව තුළ මව්කිරි දීමේ අනුමත කළා. එම තත්ත්වය උද්ගත වූයේ 2015 වසරේ ඇති වූ විවාදයක ප්‍රතිඵලයක් හේතුවෙන්. ඔස්ට්‍රේලියා ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වූ කේලි ඕඩිවය 2015 වසරේදී මවක් වූ අතර තම බිරිඳාට මව්කිරි දීමට සිදුවීම හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමට නොහැකි වුණා. ඒ අනුව ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සිටින මව්වරුන් වන මන්ත්‍රීවරියන්ට තම බිරිඳන්ට මව්කිරි හෝ ආහාර දීම අනුමත කරමින් ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුව පසුගිය වසරේදී නව පනතක් සම්මත කරගත්තා. ඇමරිකානු බුද්ධ්‍යංශ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ ජේම්ස් කොමේ ඉවත් කිරීම පිළිබඳ සලකා බැලීම ජනාධිපති ට්‍රම්ප් දුහුරේ වැඩ භාරගත් කාලයේ සිටම ක්‍රියාත්මක වූවක් බව ධවල මන්ත්‍රය පවසනවා. පසුගිය වසරක පමණ කාලය තුළදී හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියාගේ විශ්වාසය කඩවී තිබූ බව ධවල මන්දිර ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා. කෙසේ වුවද ඇමරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රම්ප් සහ රුසියාව අතර පැවිදි සම්බන්ධතා පිළිබඳව කොමේ එරට අධිකරණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක් ඔහුගේ ඉවත් කිරීමට ආසන්නතම හේතු වී ඇති බවයි. එසේ වුවද ඇමරිකානු සෙනට් මණ්ඩල බුද්ධ්‍යංශ කමිටුව මගින් සාක්ෂි විභාගය සඳහා ලබන සතියේදී ජේම්ස් කොමේ කැඳවීමට නියමිතයි. මේ අතර රුසියාව සහ ඇමරිකාව අතර සම්බන්ධතා ඉහළ නැංවීමේ අරමුණින් රුසියානු විදේශ අමාත්‍ය සර්ගී ලැව්රෝව් ඇමරිකාවේ සංචාරයක නිරතව සිටිනවා. දකුණු කොරියාවේ නව ජනාධිපති මුන් ජේ දෙවුරුම් දුන් අතර සිය ප්‍රථම කතාවේදී රටේ ආර්ථිකය සහ උතුරු කොරියානු සබඳතා පිළිබඳව අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ සුදුසු වාතාවරණයක් මැද උතුරු කොරියාවේ සංචාරයකට වුවද තමන් සූදානම් බවයි. ඊයේ පැවති ජනපතිවරණයෙන් කැපිපෙනෙන ජයග්‍රහණයක් හිමිකරගත් මුන් ජේ සෝල් නුවර ජාතික සභා ගොඩනැගිල්ලේදී දිවුරුම් දුන් අතර රට තුළ පැවති දූෂණ තුරන් කරන බවටද ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඔහු දකුණු කොරියානු ජනාධිපති ධූරයට තේරීපත් වූයේ හිටපු ජනපති පාක් ගුවෙන් හයි දෝෂාභියෝගයකින් බලයෙන් පහ කිරීමෙන් අනතුරුවයි. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 152.31, යුරෝ එකක් රුපියල් 166.745, සෞදි අරාබි රියාල් එකක් රුපියල් 40.761, එක්සත් අරාබි එමීර් දිරාම් එකක් රුපියල් 41.746, ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 214.767, කුවේට් ඩිනාර් එකක් රුපියල් 500.754, ඕමාන් රියාල් එකක් රුපියල් 395.63, කටාර් රියාල් එකක් රුපියල් 41.783. දකුණු කොරියාවේ පැවැත්වෙන දසවන ආසියානු යෝවුන් දල්පන්දු චූරතාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. හොංකොං කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත්තේ ලකුණු 60-45 ලෙසයි. තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් අර්ධ අවසන් වටේ ජය ගැනීම අනිවාර්ය වෙනවා. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරගයකින් ගුජරාත් කණ්ඩායම පරදවා කඩුලු 2ක තියුණු ජයක් ලැබීමට දිල්ලි කණ්ඩායම සමත් වුණා. The second home of the Gujarat Lions will face the Delhi Daredevils. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගුජරාත් ලයන්ස් කණ්ඩායම පන්දු අර 20ේදී කඩුලු 5ක් දෙවි ලකුණු 195ක් ලබා ගත්තා. ආරොන් ෆින්ච් ලකුණු 69යි. Short and put away massively from Aaron Finch to yes back maximum. Goes again, mid-off, and it's way over mid-off. Well, it's gone straight, and it's a flat six from the looks of things, yes. The hand score rises. What has been an outstanding innings from Aaron Finch. It's a length ball, and that's got to be four. Under edge, the inside edge. So 20 overs gone. පිළිතුරු වශයෙන් දිල්ලි දෙයා ඩෙවිල්ස් කණ්ඩායම පන්දු දෙකක් ඉතිරි වෙ තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළ අතර අයර් ලකුණු 96ක් ලබා ගැනීමට සමත් වුණා. Slow ball. Oh no. No, no, no. It has got through.
Says that's how you do it, fella. An excellent total of 195. It's a disconsolate bench they have, though. අදට නියමිත කලම්ප ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශයමින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට රාත්‍රී අපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින්. ආයුබෝවන්.